ඉතින් කොරෝණ රෝගයෙන් මුළු ශ්‍රී ලංකාවම තැතිගැන්විලා ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන වෙලාව වෙද්දිත් ශ්‍රී ලංකාවෙන් කන්ෆර්ම්ඩ් කේසස් එහෙම නැත්නම් තහවුරු කරපු කොරෝණ රෝගීන් 146 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම දෙන්නෙක් මේ වෙද්දි මරු වැළඳගෙන තියෙනවා මේ කොරෝණ වෛරස් එක හින්දා. ඉතින් මේ වෙලාවේදී මම ඕගොල්ලන්ව දැනුවත් කරන්න ආවේ පුංචි උපකාරයක් ඉල්ලන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉවරනකම් බලන එක සමහර විට කෙනෙක්ගේ ජීවිතයක් බේරන්න උදව් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කොරෝනා රෝගය අස්සේ අපි දැකපු එක හොඳ දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ පිරිස් සහ යමක් කරන්න පුළුවන් අය තමන්ට පුළුවන් විදිහට මුදල් වලින් ආධාර කරනවා. එහෙම නැත්නම් අපි දැක්ක අනුරාධපුර පැත්තේ මේ කකුලෙන් අරින්න පුළුවන් ටැප් එකක් වගේ දේවල් තම තමන්ට පුළුවන් විදිහට ඊට පස්සේ මහරගම පැත්තේ විෂ බීජ හරණය කරන්න පුළුවන් කුටි තරුණයෙකුතු වෙලා නිපදවනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලින් බොහොම ලොකු සහයෝගයක් හම්බ වෙනවා. දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකෙන් අනිත් විශ්වවිද්‍යාල වල මෙඩිකල් ෆැකල්ටි වලින් ලොකු සපෝට් එකක් දෙනවා මේ ගැන රිසර්ච් කරන්න, පරීක්ෂණ කරන්න, මේ වෛරසය ගැන අඳුරගන්න. ඒ වගේම විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ තමන්ට පුළුවන් විදිහට නව නිර්මාණවලින් මේ ශ්‍රී ලංකාවට මේ රෝගයෙන් ගොඩ එන්න උදව් කරනවා. ඉතින් මේකට අපි දැකපු උදාහරණයක් තමයි සෝෂල් මීඩියාවල ගොඩක් අපි දැක්කා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 3 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විසින් හදලා තිබ්බා ශ්වසන ආධාර යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයත් ඒ මල්ලි මේ වෙද්දි කට්ටියත් එක්ක එකතු වෙලා හදාගෙන යනවා. මේ යන්ත්‍රයේ ගොඩක් මේ උපකරණ හදලිවරලා ඒ අදාළ තැන්වලට පරිත්‍යාග කරන්න. ඒ විදිහටම තවත් කතාවකට උපකාරයක් ඉල්ලගෙන තමයි මෙයාවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේම 3 අවුරුද්ද ඉගෙනුම ලබන ඉෂාන් සචින්ත මල්ලි ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙනවා අපිට ගොඩක් වැදගත් වන දෙයක් 3D printer ශාස්ත්‍රයෙන්. ඔගොල්ලෝ දැකලා ඇති චීනය වගේ වීඩියෝස් දැකලා තියෙනවා නම් අන්තර්ජාලයේදී මේ වෛද්‍යවරු ප්‍රතිකාර කරන්න යද්දී ඒගොල්ලෝ ෆේස් මාස්ක් එකකට අමතරව ඉස්සරහින් පොඩි ට්‍රාන්ස්පේරන්ට් ෂීල්ඩ් එකක් වගේ එකක් දානවා සම්පූර්ණ මූණම ආවරණය වෙන විදිහට, ඔගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන විදිහට. ඉතින් මෙන්න මේක අපි ආනයනය කරන්නේ ශ්‍රී ලංකාවට. චීනය වගේ විදේශ රටවලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් කරන්නේ නැහැ මම දන්න තරමින්. ඉතින් මේ වෙද්දි සියලුම ආනයන ශ්‍රී ලංකාවට කරන එක නතර වෙලා තියෙන හින්දා මේවා දේවල් වල රෝහල් වල අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේකට විසඳුමක් විදියට ඉෂාන් මල්ලි මෙන්න මේ වගේ පුංචි මේ ඔළුවේ රඳවන්න පුළුවන් කෑල්ලක් 3D printer එකක් මාර්ගයෙන් print කරලා, එයා ඇතුළු කණ්ඩායම 3D printer මාර්ගයෙන් print කරලා ඒක ඉස්සරහෙන් 0.5mm gauge එක තියෙන transparent sheet එකක් අයිගල්ලා මේ shield එකට හොඳම perfect ආදේශකයක් විදියට නිර්මාණය කරලා තිනවා ශ්‍රී ලංකාවේ රෝහල් වලට පුළුවන් තරමක් නොමිලේ ලබා දෙන්න. ඉතින් එයා ඇතුළු මේ කණ්ඩායම මේ කරන වැඩේට එයා පාවිච්චි කරන්නේ 3D printer එක. ඉතින් මේ 3D printer එකට දාන්න ABS plastic filament එක, මේ වීඩියෝ එකේ පේන විදිහට මේ ප්ලාස්ටික් රෝලර් එකේ මෙන්න මේ ෆිලමන්ට් එකනේ print වෙන්නේ. ඉතින් මේවා තව එක රෝලයි ඉෂාන් මල්ලි ගාව තියෙනේ, වගේම අනිත් අය ගාවත් තියෙන stock limited. ඒ වගේම ඒගොල්ලන්ට මිලදී ගන්න විදිහක් නැහැ මේ වෙලේදී ඇඳිරි නීතිය තියෙන හින්දා. ඉතින් ඕගොල්ලෝ කවුරු හරි කැමති නම් ඕගොල්ලෝ කවුරු හරි ගාව තියෙනවා නම් මේවා පරිත්‍යාග කරන්න පුළුවන් නම් පල්ලෙහා තියෙන සෝෂල් මීඩියා වලින් කන්ටැක්ට් කරගන්න මාව හරි, එහෙම නැත්නම් ටෙලිෆෝන් නම්බර්ස් වලින් ඉෂාන් මල්ලි ඇතුළු ඒ ටීම් එකේ කවුරු හරි කන්ටැක්ට් කරගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මේ තියෙන පිලමන්ට් එක පරිත්‍යාග කරන්න. එතකොට ඉෂාන් මල්ලිල ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙයි තව ගොඩක් මේ වගේ මේ කෑලි print කරලා ශ්‍රී ලංකාවේ රෝහල් වලට ලබා දෙන්න. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් නම් 0.5mm gauge එක තියෙන ප්ලාස්ටික් මේ ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එක පරිත්‍යාග කරන්න. ඒකත් මේක ඉතුරු ඉස්සරහ කෑල්ල විදිහට අපිට ඕමනා වෙන හින්දා ඒකත් පරිත්‍යාග කළොත් මේක සම්පූර්ණ කළා ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් වලට ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා ඉෂාන් මල්ලි මේ ගැන කියපු කරපු විස්තරය අපි පොඩ්ඩක් අහලෙමු. මේ තියෙන්නේ print කරන මොඩල් එක. මේකට පැය කවරක් වගේ යනවා print කරන්න. මේ විදිහට ලංකාවේම 3D printers තියන අය මේ වෙලාවේ දැනුත් මේ print කරනවා. ගොඩක් ඒවා රෝල් වලට බාර දීලා තියෙන්නේ. දැනට print කරපු 10ක් වගේ තියෙනවා. පින්ටන එක මැෂින් එක මේ ටිකෙන් වැඩ අන්තිම විනාඩි 10 වගේ යන්නේ. මේ තියෙන්නේ මෙටීරියල්, ඔච්චර මෙටීරියල් තියෙන්නේ හොඳ දවසේ තුළත ඉවර වෙන්න පුළුවන්. තා පාලව 20ක් වගේ තා පින් ගන්න පුළුවන්න්නේ.
දැනට ගොඩක් අය මේ වැඩේ කරගෙන යනවා. හැබැයි තියෙන අඩුපාඩුව තමයි ගොඩක් අය ළඟ මැටීරියල් ඉවරයි මේ වෙනකොට. අපිට මැටීරියල් ලබා ගන්න ක්‍රමයක් තියෙනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. ගොඩක් රෝහල්වල ෆේල් ෂීල්ඩ් මේ වෙනකොට ගොඩක් අඩුයි. බොහොමයි පාච් කියන්නේ පොලිතින් කවරදාක තමයි වෙලා වැඩ කරනවා කියන්නේ. හරි අමාරු වැඩක් ඒක. ඒක නිසා මේකට ට්‍රාන්ස්පේරන්සි ටෝනවල තියෙනවා. ගන්න පුළුවන් නෑ මාතර. මන්නේ මාතර. මාතර කොහෙවත් නෑ ගන්න තරම්. මාතර ඒක තියෙන කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. මැටීරියලු කොළඹින්නම් ගේන්න විදියක් නෑ. කාට හරි උදව් කරන්න පුළුවන් නම් මේ අවස්ථාවේ උදව්වක් කියලා. ඉතින් ඒ යා කියපු විදිහටම අපිට අවශ්‍ය වෙන්නේ ABS ප්ලාස්ටික් මෙන්න මේ වගේ රෝල් වලින් මෙන්න මේ මැටීරියල් එක 3D printers වලට දාන්න පුළුවන් වෙන ඒ වගේම ඉස්සරහට දාන ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එක. ඉතින් කාට හරි කර්ෆියු පාස් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේක ලබා දෙන්න පුළුවන් නම් සෝෂල් මීඩියා වලින් මාව කන්ටැක්ට් කරගන්න, එහෙම නැත්නම් ඉෂාන් මලිලව කන්ටැක්ට් කරගන්න ටෙලිෆෝන් නම්බර්ස් වලින්. ඊට පස්සේ මේ ටික අපිට ලබා දුන්නොත් ඉෂාන් මලිල ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙයි මේවා පුළුවන් තරමක් මුද්‍රණය කරලා ශ්‍රී ලංකාවේ රෝහල් වලට ලබා දෙන්න. අපේ වෛද්‍යවරුන් හෙදෙහෙදියෝ ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගන්න ඒක උපකාරී වෙයි. ඒ වගේම ඔයාටත් මේකට උදව් කරන්න පුළුවන්. ඒක තමයි ඔයාට මේ වගේ මැටීරියල් එකක් ලබා දෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් හැමතැනම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ සෝෂල් මීඩියාවල සහ WhatsApp, Viber වගේ ගෲප්ස් වල හැමෝටම යවන්න. එතකොට කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් මේ මැටීරියල් එයාගාව තියෙන, එහෙම නැත්නම් එයාගේ ෂොප් එකේ විකුණන්න තියෙන මේ මැටීරියල් අපිට ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා පුළුවන් තරමක් ශ්‍රී ලංකාවේ රෝහල් වලට මේක ප්‍රින්ට් කරලා ලබා දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක් නම් ඔයාගේ රෝහලට, එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානට හරි කොහෙට හරි මේ උපකරණ, එහෙම නැත්නම් මේ ෂීල්ඩ් එකේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒත් පල්ලෙහා තියෙන සෝෂල් මීඩියා වලින් අපිව කන්ටැක්ට් කරගන්න. අපි පුළුවන් ඉක්මනින් අපිට සප්ලයි සම්බෙච්ච හැටියෙම ඉෂාන් මල්ල ඇතුළු ටීම් එක මේක ප්‍රින්ට් කරලා ලබා දෙන්න උපරිම උත්සාහය ගන්නවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න ගෙවල් ඇතුළෙම ඉන්න පුළුවන් තරම් අච්චෝදන්න සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්න. ගිහිල්ලා එන්න.